දරනිය දරුවනේ ඔබ අදත් එකතුවන්නේ ජිවිද්‍යාව ප්‍රශ්න පන්දාහක් සාකච්ඡා කිරීමේ වැඩ පිළිවලේ තවත් පියවරක් සමඟයි අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ දොළොස්වන ප්‍රශ්නපත්‍රේ මේ වනවිට අපි ප්‍රශ්නපත්‍ර එොළහක් සාකච්ඡා කර ලවසන් මේ ප්‍රශ්නපත්‍රය එක කොළහ තුළින් ප්‍රශ්න විදිහට ගත්තොත් පන්සිය පණහක් ඔබට ඉදිරිපත් කරල පිරිතුරු ලිවීමට අවශාකාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දිලතිී. ඉතිං අපිට තවත් ශාල්‍රමාණයක් සාකච්ඡා කිරීමට තියෙනවා දැඟෙහි දොස්ස වන පියවර තමයි මේ දොස් වන ප්‍රශ්න පත්‍රය මෙයත් ඔබට කොටස් දෙකකින් තමයි මම සාකච්ඡා කිරීමට සූදානම් වෙන්නේ පළමු කොටසටතේදී පළමු ප්‍රශ්නයේ සිට විසි පස්සන ප්‍රශ්නයටත් දෙවන කොටසයටතේදී විසිහායවන ප්‍රශ්නයේ සිට පනස්්‍රනි ප්‍රශ්නය දක්වත් අපි සාකච්ඡාවේ නිරත වෙනෝ දැක් අද ප්‍රශ්නපත්‍රී තුළත් අදිිමාත්‍ර ූ ද්‍රව එලෙක්ට්‍රෝ ආන් මික්ෂ ි පාඩම්බල ප්‍රශ්න වගේම අවසානයට මොලිකවුටයින්ඒවගේම බරවා රෝගවාහකැන් වගේ අවසාන පාඩම්බොල ප්‍රශ්නත් ඇතුළත් කල තිෙනවා ප්‍රශ්පත්‍රය පුරාම පද්ධදි වලට සම්බධ ප්‍රශ්න ශාකයට සම්බන්ධ ප්‍රශ්නඒවගේම ප්‍රවේණී අනුකජීව විද්‍යාව පරිසරය මෙ වගේ සෑම පාඩමකටම ප්‍රශ්න වෙන් කරලා ඔබට ඉදිරිපත් කලා තියෙනවා. එනි අපේ සෑම ප්‍රශ්න පත්‍රයක්ම විභාහ රටට අනුකූල වන පරිදි සෑම විෂය කරුණක්ම අන්තර්ගතමන විදිහයටයි සකස් කරලතින් ඒක දහයම ප්‍රශ්න අඩංගුවෙන පරිදි එතියෙම නිසා ඔබට පුළුවන් මේ ප්‍රශ්නපත්‍රයේ pdfඩ ෆ එක බාගත කිරීමක් ඩන්ලෝඩ් කිරීමක් කරලා දී ඇති කාලයට අදාලව ප්‍රශ්න වල පිළිතුරු සපේල මේ පිළිතුරු සාකච්ඡාවත් සමග එකතුවන්නට එමල දරුවුණේ අපි ප්‍රශ්නපතින පිළිතුරු ලියල පිළිතුරු සාකච්චවත් සමඟ දැන් එකතුවෙමු අපි දැඟ පළමු ප්‍රශ්නයට යොමුම් ශාකදේහෙධිමාත්‍ර මූලද්‍රවේ නම් කරන්න නම් කරන්න කියලා න කීද කියලා නෙමයහ කෙලි ඔබෙන් අනවා අධිමාත්‍ර මුලද්‍රවටික කව්ද මොනවාවද කියලා හනෝ දැබි දන්නවා ශාකවල අධිමාත්‍ර මූලදරව ඉන්නවා නවයක් අධිමාත්‍ර මුලද්‍රවේ නමයක් ඉන්නවන්නේ එ නමේ කව්ද කියලාහන්නේ එමනං කාබන් හදරජන් ජන් නජ සල් පොස්පරොටසියම් කැල්සියම් මැගනසියම් මේවා තමයි ශාකදේහෙ පවතින අධමාත්‍ර මුලද්‍රව විදිරපිට නම් කරන්න පුළුවන් වෙන් ශාකදේ තින අධමාත්‍ර මුූලදරවය අපි දෙමනි ප්‍රශ්නටවමම් ප්‍රශ්නාංක දෙකට අපම් ඉලෙක්ට්‍රෝන අන්මික්ෂයක සෛදධාන්ික විශාලණය කොපබනද රුණන දධාන්ක ස ප්‍රායක කිය විාල දක් තියන ලෙටොනන් ික්ෂකට යි්ධාන්තික විශාලනය එක වැඩිකිරීම දහයි අටක්විෙනවා මේ විශාලය තමයි තියෙන්නේ ද ප්‍රයෝක විශාලය ගත්තුත් පහ වැඩිකිරීම දහයි පහකාගයක් තමයි තියෙන්නේ අපි ඊළඟ ප්‍රශ්නයටයමු පරිලෝක ඉලෙක්ට්‍රෝනන්ම්මික්ෂ ප්‍රෝජනය කුමක්ද දරුවනේ පරිලෝක ඉලෙක්ට්‍රෝනන්මික්ෂද සිද්ධ කරන්නන්නේ ඉලෙක්ට්‍රෝන ධරාවක් නිකුත් කරනවා දර්ශකයේ මතුපි පෘෂ්ටේට. එතැදි වෙ ඉලෙක්ට්‍රොන ධදාරාව නිර්ශකයේ මතුපිට පුෂ්ේ ගැටිලා පරාවර්තනය වෙලා යනවා. ඒ පරාවර්තිත කියරන ආධාරයෙන් තමයි එෙක්ට්‍රන ධාරාව ආධාරයෙන් තමයි ප්‍රතිබිම්බය නිර්මාණය කරන්නේ. තොර විශේෂයෙන්ම යම්කිසි වස්තුවක මතුපිට පෘෂ්ටික ලක්ෂණ නිරීක්‍ෂණ සහතමයි විශේෂම පරිලෝග ඉලෙක්ට්‍රොනන් ක්ෂ භාවිාවවෙන්නේ. මතුපට පෘෂ්ටික ලක්ෂණ නිරපණය කරන්න ඒ හොඳින් නිරක්ෂණය කරන්න ැයි සයිලවල අ්‍යන්තර වහ නිරීක්ෂණ කන්න ගැපෙන්න්නේ සම්ප්‍රේෂණ ලෙක්ටුනන් නික්ෂවත් මතකරන්න ඕන. එමනම් නිදර්ශකේ මතුපිට පෘෂ්ටීය ත්‍රමාන විවහය නිරීක්ෂණයට තමයි වැදගත් වෙන්නේ. තුපිට පෘෂ්ටය ත්‍රිමාණ වහ නි ක්ෂණයට තමයි පරිලෝක ලෙක්ටුනන් ික්ෂක් වැදගත් වෙන්න. අපි හතරනි ප්‍රශ්නයමුයමු පලාාස්ම පටලේ ගනකම කොපමනද පලාස්ම පටලේ ගණකම කොපමනද දෙ සාමාන්‍යෙන් පලාස්සු පටලික දරුවුණේ ගණකම නැනෝමීටර් හතක් පමණ වෙනවා නැනෝමීටර් හතක පම ගනකක් තමයි පලාස්සම පටලිින් අපිට දකින්න ලැබෙන්නේ. නැනෝමීටර් හතක ගණකමක් පලාසු පටලේ පවතිනෝ එම නම් පස්නනි ප්‍රශ්නයටයමුම් ස්මට ලව පස්පොලි අනු පිබඳ සැකවන් විස්තර කරන්න න්න පස්පොලිපිඩ අනු පිළිබඳව සැකවවින් විස්තර කරන්න කියනවා. අපි එකොස්නි ප්‍රශ්නත්‍රේදි පොස්පොලිපිඩ අනුගෙන සාකච්චා කලා නමුත් අපට මේ විදිට පිළිතුරක් ලියන් තියවා දොස්නි ප්‍රශ්න පත්‍රයේේදී. දරුවේ පොස්පොලිඩ අනු පිළබඳ සැකවින් විස්තරන්ගව ම පල්ලෙයින් අඳන්නම් පොස්පොලිපිඩ අනුවක ජාමිතික ස්වරූපය අපි පෙන්න්නන්න මේ විදිහයටනේ. තුොට මෙන්න තියෙනවා. ජලකාමී හි ජලකාමී පොස්පොලිපිඩ හිස මෙ තමයි ජලබීතික වලිග ජලබීතික වලිග. දැ පොස්පොලිපිඩ හිසක් සහ ජලබීතික වලිග දෙකින් තමයි සමන්විත වෙන්න්නේ ජලකාමී හිසක් සහ ලබීතික වලිග දෙක්කි. ඒක මට පුුණුවීම ලියන්න පුළුවන්. ජලකාමී හිසකින් සහ. ජබීති වලිග දෙකකින් සමන්විත වේ. ජලකාමී හිසකින්සා ජලබීතික වලිග දෙකින් තමයි සමන්විත වෙන්නේ මේ පොස්පොලිපිඩ අනුව. එතවට දරුවනේ ජලකාමී හිස නියෝජනය කරන්නේ ගලිසරෝල් කාණ්ඩය සහ පොස්පේට් කාන්්ඩ වලිග නියෝජනය කරන්නේ මේ දාම්ල. ගතට එකතු ගරන්පුුවක් හිස ගලිසරෝල් හා පොස්පේට් කාන්්ඩ වලින් සමන් විත වේ වලිග නිර්මාණය වන්නේ මේද අම්ල අනුවලිනි වලිග නිර්මාණය වනි මේ දම් අනුවලින්. ඉළඟදේ තමයි දරුවනේ අපි මේ පොස්පොලිට අනු හඳුනේ උබේ හහිය අනු කියල එකක හේතුව ම එකක්ොස්සිනි ප්‍රශ්නත්‍රයේ සාකච්ඡා කලා ජලකාමිසා ජලපීතික ලෙස එකනෙට ප්‍රතිවිරුද්ධ ලක්ෂ නැත්තන් ගුණ සහිත කාණ්ඩ දෙ එකක් එක මනුවේ පවතිනෝ. එකයි හේතුව. පස්පොලිපිානු උබයසාහිීවේ පේසාහිවේ ඊඟට පොස්පොලිපිඩනු සකස් වෙලා තින්නේ දිත්ව ස්තරයක් විදි එකක් කියන්න ඕන දිත්ව ඉස්තරයක් ලෙස සැකසී ඇත. ත්ව ස්තරයක් දිර තමයි සකස් වෙලා තියන්නේ ඊළඟ කාරණාව තමයි මේ දිත්ව ස්තරයේ ද විශේෂත්වය තමයි පොස්පොලිපිඩ අනුවල හිසවල් එකකට ප්‍රතිවිරුද්ධව තමයි පවතින්නේ දිත්ව ස්තරයේ පොස්පොලිපිඩ හිසවල් එකනකට ප්‍රතිවිරුද්ධව පිහිටයි. ට ප්‍රතිවවිරුද්දධාව පහිටන්නේ දැ මේ විදියට ස්තර දෙකක් තියරවානේ මේ තින අභ්‍යන්තර ස්තරේ මේ බාහිර ස්තරය බාහිර ස්තරය මේ තින අභ්‍යන්තර ස්තරේ දෙන් දරුණේ මේ බාහිරිස්තරයේ හිසයි උමුවෙලා තියෙන්නේ ජලිය මාධයකට එතමයි බහිස්සයිලික පූරකය. අ්‍යන්තරරිස්තරේ හිසයි උමුවෙලා යෙන්නේ ජලී මාධ්‍යක තමයි සයිල පලාස්සම නැතන් සයිට සෝල හිසවල් ජලීය මාධ දෙසට දිශානත වැත්ත ල් ලියමාද්‍ය දෙසර දිශානත ඇත. හරිම තවත් විස්තරාත්මකෝ කියනනං බාහිර ස්තරහිස බහිෂ් සයිලික පූරකයටත් අභ්‍යන්තර ස්තරයහිස සයි සෝලටත් දිශානතව ඇත දරුනදැ මේ ජලබීතික වලිග මගින් අභ්‍යන්තර ජලබීති ස්තරයක් නිර්මාණයකන ඒ එකට මහුණලාඉන්නේ අපි ටඒගල යන්න පුළුවන්. වලි එකනකට මුහුණලා අභ්‍යන්තර ජලබීතික ස්තරයක් සාදයි අභ්‍යන්තර ජලබීතික ඉස්තරයක් සාදයි අභ්‍යන්තර ජලබීතික ස්තරයක් සාදයි ඊළඟට කවත් කියන තියෙන කාරුණාවට තියනෙ මේ පොස්පොලිපිඩ අනු වලට ජලනය වෙන්න පුළුව එක තැනගෙෙනර තවතැනකට යන්න පුළුවන් නිසා අරල මේ බවක් පලාසු පට්ඩල් ලබිල තියෙනවා පොස්පොලිපිඩානු තැනින් තැනට තැනින් තැනට ගමන් කරන බැවින් පලාස්ම පටලට රලමය බවක් ලැබී ඇහින්ද පලාසෆඩලට දරුණේ තරල මේ සවභාවයක් ලබිල තියෙනවා පොස්පොලිඩනු තැනින් තැනට විස්ථාපනය වෙන හින්දා තරල මේ සස්වභාවයක් ලැබිල තිනවාති මේ කාරණ සියල්ලම ඔබ පිර ඇතුලත් ඕනි පස්පොිඩනු පිඳව සැවින් විස්තර කිරීමේද මේ කරුණු සියල්ලම කියවෙන්න ඕනි ද මොවාද කියවෙන්න ඕනි ජලකාමී හිසකින් සහ ජලබීතික වලිග දෙකින් සමන් විතයි මේ ජලකාම හිස නිර්මාණය වන්නේ ගලිසරෝල් සහ පොස්පේට් කාන්ඩ වලි ජලබීතික වලිග දෙක නිර්මාණය වනි මේදම්ලානු දෙකකින් පොස්පොලිපිඩානු උබේසාහි අනු කියලා කියන්නේ මේ වගේ ජලකාමී සහ ජලබීතික කාණ්ඩ් දෙකක් එකම අනුවක් තුළ පවතින නිසාද පොස් පොලිඩන දිත් ස්තරයක් විදිරතම දරුණේ සස් වෙලාඉන්න බාහිර පස් පොලිඩ ස්තරේ හ ්‍යන්තර පස් පොලිඩ ස්තර ෙ මේ ස්තර දෙකම ජලකාමී හිසවල් එකනකට ප්‍රතිවවිරුද්ධ විශාවලට දිාත වෙලා ඉන්නවා සයේ හිසවල් දෙවර්ගේම දිශානතවෙන්නේ ජලිය මාධ්‍යන්ට. එතකොට බාහිර පොස් පපොලිඩිස්තරේ හිසේෝමුවෙලා තියෙන හිස්සයිලි පූරකය කියන ලිය මාධද්‍යට අ්‍යන්තර පොස්පොලිඩස්තරේ හිසයෝමුවෙලා තින්නේ සයිට සෝලය කියන ජලිය මාද්්‍යයට. ඒවගේ පොස්පොලිපි අනුවලට තැනින් තැනට චලනයවෙන්න්න පුුවන් නිසා තරම මේ ස්වභාව පඩලයට ැබිලාතිනති ොි මයිදර ිමි සඳහන් කර. පිව හයවිනිි ප්‍රශ්යට යොමුමු දරුණ අපි හවිනි ප්‍රශ්යට යොමුම එමු ඉටු කරන කෘත්්‍යනුව පොලිසකරයිද දෙර්ගේ නම්කරන්න පොලිසකරයි ඉටු කරන්න කාරයනුව වර්ග දෙකට අපිට නම් කරන්න පුළුවන් එකත්ම වියහමය පොලිසකරයිඩ අනික සංචිත්ත පොලිසකරයිද දැ මේ විව්හමය පලිසකරයිඩ කියන්නේ යම්යම් වියූහයන් හදන්න දායක වෙනවන යම් යම් පොලිසකරයිඩ එවට කිය ව්හමය පොලිසකරයිඩ කියලා සංචිත පොලිසකරයිඩගේ අදහස් කරන්නේ ශක්තිය නිර්මාණය කිරීමට නිෂ්පාදනය කිරීම සඳහා ජීවින්ගේ දේහ තුළ ගබඩාවන පොලිසැකරයිඩ වර්ග ශක්තිය ලෙස තැම්පත්වන පොලිසකරයිඩ වර්ග තමයි අපි සලගන්නන්නේ සංචිත පොලිසැකරයිඩ කියලා. දෙේම අපිට දෙකේ නම් දෙක තමයි එලියන්න තින්නේ. විව්හමය පොලිසැකරයිඩ සංචිත පොලිසැකරයිඩ. විියවහම පොලිසකරයිඩ සංචිත පොිසකරයිඩ විදිහර්තයි මේ පොලිසකරයිඩ දෙවර්ග අපි නම් කරන්න. අපි ලඟ ප්‍රශ්නයටටයමම ඉටු කර කෘති්‍යයන පොිසකරයි වර්ගට නිදසුන් පොලිසකයි ිය කලින් ප්‍රශ්නද සාචා ටතු කරන ෘති්‍යයනුව පොිකයිඩ දෙවර්ගගේ නම් කරන්න කියලා. දැන් මේ ප්‍රශ්නෙන් අහන්නේ ඒ පොලිසකරයිඩ වර්ගවලට ගැලපෙන උදාහරණ ලියන් කියලා පොලසකරයිඩ වල නම් කීපයක්. දැක් විව්හමේ පොලිසකරයිඩ ගත්තම? විශේෂෙන් ශාක සයිල බිත්තියේ ඉන්න සෙලිවුලෝස් ඒගේ හැමි සෙලියුලෝස් ඒවගේ මධ්‍ය සූස්තරය පවතින පෙක්ටීම් දිලීරවල සයිල බිත්තියේ සහ ආත්‍රපෝඩාාව වගේ උච්චර්මය නැත පිට සැකිල්ල පවතින කයිටන් වගේ සංයෝග අපිට සගන්න පුළන් වව්හමය පොලි එකකරයිඩවලට නිසුන් ලෙස.ිලියම් සෙලියුලෝස්. පෙීයිී මේ වගේ දෙවල් අපිට ගන්න පුළුවන් සංචිත පොලිසකරයට විදිීරම මනොදතින් සංචිත පොලිසකරයට විදිර දරුණේ පිෂ්ටය අපිට ගන්න පුළුවන් බලයිකෝජන් ගන්න පුළුවන් එවගේම ඉනිවුලීන් සලගන්න පුළුවන් ලෝජඉල මතමයි ඉටුරන කෘතිය අනුව පොිසකරයිඩ දෙවර්ගට ගැලපෙන නිදසු දෙව්හමය පොලිසකරයිඩවලට සලියලෝස් හම සලුෝ පෙක්ීන්යිට සංචිත පොලිසකරයිඩබලට පිස්්ට බ්ලයිකෝන් ඉනිලීන් කියන පොිසරයිඩ යිති වෙන අපි අට්ටවිනි ප්‍රශ්නයට යමු ඉනිියලීන් ගැනම කියපු නිසා මෙන්න ප්‍රශ්නයක් තියෙන ඉනිියවුලීන්වල තැනුම් මේ එකක කුමක්ද. දරුවනේ ඉනිියවුලීන්වල මූලික තැනුම් මේ එකකේ වන්නේ ෆෘක්ටෝස් ෆෘුක්්ටෝස් බහවවය වී කරනයෙන් හැදෙන ජයිගොමහානුව තමයි ඉනිුලීම් කිය හරිම සරලයි ෆෘක්ටෝ නමවෙනි ප්‍රශ්නයට යොමු එමු ත් ඉනිවලීන් වලින්ම නිිය ලී වලින් ඉටුගර ෘත කුමක්ද දැබි දන්න ුක්්ෝස් බහවයී කරන වෙලා තම ඉනිවුලීින් හැදෙන්නේ ඉනිවුලීන් වලින් ඉටු කරන ෘත්ත මයි ශේෂම දේලියයා ආකන්දවල සංචිත ආරය විදිර ක්‍රියා කරනවා ඩේලියයා හෙම යිති වෙන කොම්පොසිටේකුලේ ශාකවල එහෙම කියන්නත් පුළුවන් කොම්පොසිටෙකුලේ ආකවල සංචිත ආහාරය එමනත්තං ඩේලියා ආකන්දවල සංචිත ආරය ලිස ක්‍රියා කරනවා කොම්පොසිට කොපේ කුලේ ශාකවල එමනැත්න් නේලියයා ආකන්දවල සංචිත ආහාරේලිස සංචිත සීනි ලෙස ෆෘක්ෝස් ගබඩා කරනු ලෝස ගබා කරන ඇත සංචතතාහාරය ෙ ක්‍රියා කරනවා කිව්වත් එක වැරද්දක් නැහැ දහවෙනි ප්‍රශ්නයට යොමුයෙමු. අපි දහවිනි ප්‍රශ්නයට එන්නේ අනුනනයේ පෙරයෝග කලාව පිළිබඳ සැකවින් විස්තර කරන්න අපි එකකොලොස්වෙනි ප්‍රශ්නපත්‍රය තුළදී අනූනනයේ ප්‍රා් කලාව ගැන කතා කලා ගැමර එම කතා කලා දැන් අපි තියෙනවා දොස්වෙනි ප්‍රශ්නපත්‍රයේ දී නුනයේ පෙරයෝග කලාව ගැන විස්තර කරන්න පෙරයෝග කලාවෙදි නිියෂ්ි ආවරණය බින්ඳී යනෝ එක තවයි මුලිින් අපිට ලියන්නතින් නිියෂ්ටි ආවරණය බිඳීයයි ඒවගේම වර්ණදේහ තව දුරටත් ගනවීම සිද්ධ වෙනෝ එකත්ලියම් වර්ණදේහ ගණවීම ව දුරටත් සිද වෙනවා. ඒවගේම දරුවුණේ විශේෂිත ප්‍රෝටීන වර්ග යක් තිනවා කයිනයට කෝ කියලා මේ කයිනයටකෝ පෝටීන සෙන්න්ට්‍රමියර වලට සම්බන්ධයි ඒවාට වර්ණ දේහාංශ සම්බන්ධව පවතිනෝ. මෙදනලම් කයිනට කෝර් විශේෂිත පෝටීනයක් පෝීන ස්‍රමීරවල ස්‍රමීර වලට වර්ණ දහාංශ සම්බන්ධව පවති දරුවනේ මේ සෙන්ටත්‍රමියරවල කයිනයටටකෝ ප්‍රදේශවලට අ ප්‍රතිවිරුද්ධ ද්‍රැවලට ගමන් කරමින් ඉන්න කේන්ද්‍රදේහවල සමහර සුද්‍රනාලිකා තර්කු තන්තු සම්බන්ධ වෙනෝ. එවට අප කියන්නේ කයිනයටකෝ ශුද්‍ර නාලිකා කියලා ඇත කයටකෝ තර්කු තන්තු කියලා. ද්‍රැවකරා ගමන් ගන්නා කේන්ද්‍ර දේහවල ද්‍රදහවලින් ඇතිවන තර්කු ශුද්‍රනාලිකා සමහරක් සෙන්ත්‍රමියරයේ කයිනටෝ පද සම්බන්ධ වේ කයිනයට කෝ ප්‍රදේශයට සම්බන්ධ වේ. මේවා කයිනටකෝර් තර්කු තන්තු වේ හැබැයි දැන් සමහරක් සෙන්ට්‍රමීරයට සම්බන්ධ වෙද්දි තර්කු තන්තු තියෙනවා ඒවා සෙන්ට්‍රමීරවලට සම්බන්ධ වෙන්නේ නැතුව ද්‍රැව දෙක අතර පවතිනෝ. තවත් තර්කුතන්තු සෙන්ට්‍රමීරයට සම්බන්ධ නොවී සෙම්ට්‍රමීරයට සම්බන්ධ නොවී. එකනක යාකරමින් අන්තර්ක්‍රියා කරයි. හරි අන්තර්ක්‍රයා කරනවා. ඒවගේ දැන් අපි කිව්වන සෙන්ට්‍රමියරවලට සම්බන්ධ තර්කුතන්තු තියෙනවා කියලා කයිනයටකෝ තර්කුතන්තු ල වර්ණදහ ඉදිරියට සහ පසු පසට චලනය කරනවා. එක අපින ලියන පුුව සෙන්්‍ර මියරයට සම්බන්ධ තර්කුතන්තු වර්ණදහ ඉදිරියට සහ පසු පසට, ය කරවයි චලනය කරවයි. මේ බලන්න දරු හරිම සරලයි නි්‍යෂ්ටි ආවරණය බිදිලය නෝ හරි වර්ණ දේහ ගනවීම තවදුරටත් සිද්ධ වෙනවා. ඉලංකාරණාව කයිනට කෝකීන විශේෂ ප්‍රෝටීනයක් මගින් සෙෙන්ට්‍රමියර වලට වර්ණ දේහංශ සම්බන්ධ කරගන්න. ඒවගේම ද්‍රැවකරා ගමන් කරමින් ඉන්න කේන්ද්‍රදේහවලින් ඉදිරියට නිර්මාණය වෙනවා තර්කුතන්තු සමහරක් තාර්කුතන්තු නැතන් තර්ුශුද්‍ර නාලික සෙන්ට්‍රමීරේ කයිනෙටකෝ ප්‍රදේශවලට සම්බන්ධයෙන අපේ වැඩට ගැන්නේ කයිනයටකෝ ශුද්‍ර නාලිකා නත්තන් කයිනයටකෝ තර්කුතන්තු කියලා ඒව මගින් වර්ණ දේහ ඉදිරියට සහ පසු පසට චලනය කරනවා සමහරක් තර්කුතන්තු මේ වගේ කයිනයටකෝ ප්‍රදේශවලට සම්බන්ධවෙනි නැතුව ද්‍රව දෙක එකින එක ආකරමින් ඒවා අන්තර්ක්‍රියා දක්වමින් පවතිනවා ඉතින් දරුවනේ මේක තමයි ර යෝග කලාදි අපිට කියන්න තියෙන වැදගත්ම කාරණ කීපය. එහමන අපි එකොලොස්නි ප්‍රශ්යට යමුමමු එකොස්නි ප්‍රශ්නයේ අකාභනික සහසාධක සඳහා නිදසුන් මොනෝද දුවනේ අපි මේ සහසාධක පිළිබඳව පසුගේ ප්‍රශ්න පත්වලදි දිගටම සාකච්චා කලා සහසාධකයක් කියන්නේ මොකද කියලා මතක්කරු සහසාධක යක් කියන්නේ ඇත්තැම් එන්සයිමවල උත්ප්‍රේරණ ක්‍රියාකාරිත්වයට අත්‍යා වශ්‍ය වන එන්සයිමවලට ලිහිල්වොහෝ තදින් සම්බන්ධ වන ෝටීන නොන සංගටක එතවට මේවා වර්ග දෙකකට බෙදවා කාබනික සහසාධක සහ අකාබනික සහසාධක කියලා. කාබනික සහසාධකලටන්නේD bioෝටීම් හීම් වගේ සංයෝග අපි උදාහරණ වලට ගත්තා විශේෂම විටමින් වල විියුත්පන්න වර්ග උදාහරණ වොලට ගත්ත හැබැයි අකාබනික සහසාධක වලට ආවම අකාබනි සහසාධක විශේෂයෙන්ම තියෙන්නේෙ දරුවුණේ කැටා එෙන ඒ ඇනෙ දන අයන අපිට මොුණ ගැවුණ විශේෂෙන්ම කොප දන දෙක යකඩ දන දෙකඒවගේ සිංක් දන දෙක වගේ අයන ඒව තමයි අකාභනික සහසාධක වලට උදාහරන්න විදිහයට සලකන්න අපි ලියමු කොප දන දෙකඒවගේ යකඩ දන දෙක සහ සිංක් දන දෙක අයන තමයි අකාභනික සහසාධක විදිහට අපි සලකන්නේ ද කාබනික සහසාධක වලටමයි සහ එන්සයිම කියලා කිව්ේ. මේ තියෙන්නේ අකාභනික සහසාධක. එම අපි දොලොස් වනි ප්‍රශ්ණයට දැන් යොමුමු. එන්සයිම නිෂේදක කියයන මොනවද එන්සයිම ගැනම තාව ප්‍රශ්නයක් දරුණේ නිශේදක කියන මොනවටද. සමහර අයනවලට අනුවලට හැකියාවක් තියෙනවා එන්සයිම උපස්තර සංකීරණය සෑදීම වලක් වන්න. ඒ අයට පුළුවන් එන්සයිමට ස්තීර ලෙස බැන්දිලලා එහෙම නැත් තාව කාලික ලෙස බැඳිලා එන්සයිම පස්තර සංකීර්න්නේ සෑදීම වලක්වන්න. ස්තීරලෙ බැඳෙනවනක් බොෝ වෙලාට සහංගජ බදධනවලින් තමයි බැඳන්නේ. තාව කාලිකෝ බැඳෙනවනක් දුර්වල රසායනික බන්ධනවලින් තමයි සම්බන්ධ වෙන්නේ. එට මෙවැනි බන්ධනවලින් සම්බන්ධ වීමෙන් එන්සයිම උපස්තර සංකීරණයේ සෑදීම වලක්වන්න දායක වන ඕනම සංයෝගයක් අපි ගෙනවා නිශේදකයක් කියලා. එම් මොකද නිශේදකයක් කියන්නේ සමහර අනුහෝ අයන එන්සයිමේට සම්බන්ධ වෙලා කාලික හෝ ස්ති ලෙසස බැඳල එස පස්තර සංකිරණය සෑදීම වලක් වනිය ඇතැම් අනහෝ අයනසයට ස්තිර ලෙස හෝ තාවකාලික ලෙස සම්බන්ධ වී එසයිම උපස්තර සංකීර්ණය සෑදීම වලක්වයි. එසයි උපස්තර සංකීරණය සෑදීම වලක්වයි එවැනි අනුහෝ අයන එන්සයිම නිශේදක වේ එන්සයිම නිශේදක වේ එතට සමහර අනුහෝ අයනවලට පුළුවන් එන්සයිමයට සම්බන්ධ වෙන්න තාවකාලික ලෙස හෝ ස්තිර ලෙස එම සම්බන්ධ වෙලා එන්සයිම උපස්තර සංකීරණයේ සෑදීම වලක් වනු මෙතැදදි මතියාගන්න ඕොනේ තාවකාලික ලෙස දුර්වල රසායනිික බන්ධන වලින් වලින් ඉස්තිර ලෙස සහ සංවිජ බන්ධන වලින්ද බැදෙනවවා තාව කකාලි කලෙස් දුරුවල රසායිනික බන්ධනවලින් වගේ ඉස්තිර ලෙස සහංජ බන්ධනවල් නොත් බැදන බව මතග තියාගන්නවා. එමන දරුණ අපේ නිශේදකලින් ඊළඟ ප්‍රශ්යට යොමුමීමමකු දහතුන් ව ප්‍ර්න ෝශාක සඳහා නිසන් ලයන් අපේන ප්‍රභා සංස්ලේෂන ප්‍ර්න වලට එළබෙනවා. දැත් සත්‍ර ශාක වලට නිදසුන් පසුගේ ප්‍රශ්නපත්‍රයේගද කතා කලා අපි. සීෆෝෂාක සඳහා නිදසුන් තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දරුණේ සීෆෝ ශාක වලට නිසුන් ලෙස ගන්න පුළුව හොද මුදාහරත මේ බඩ ඉරංගු බඩ ඉරිංගු ශාකය යොදාගරන්න පුළුවන් හරි ඒ වගේම උක්ෂාකය යොදාගන්නක් පුළුවන් උක්ෂාකය ද ක්ෂාකයට විද්‍යාත් ව කැනෙ සැකරම් කියල මේ නම් අහන්නෑ නමුත් ඔබ දන්නවා නම් වඩාත් හොඳයි හරි ඒ වගේ බඩ ඉරිගු සයාමේස බඩේරගු ක්ෂාකය ප්‍රධාන මුදාහරණ සීෆෝෂාග සඳහා. මීට අමතරව තෘුණශාකත් අපිට ගන්න පුළුවන්. තෘුණවර්ගත් පුළුවන් සීෆෝෂාග සඳ උදාහරනලට ගත් මතකතියාගන්න මේ සීෆෝෂාකවල විශේෂ පත්‍ර සැකැස්මක් තියෙනවානි ක්‍රාන්ස් පට වව්හ අපිට දකින්න පුළුවන් මේ සීෆෝෂාකවලදි. ඒ ගැන තමයි අපි ඉදිරිීදිත් අපි ප්‍රශ්නවලදි කතා කරම්. එමනන් හතරවිනි ප්‍රශ්ණිටය සීත්‍රී ශාකවල ප්‍රභාසංස්ලේෂණයේ සඳහා ප්‍රශස්ත ෘෂ්ණත්වය කොපමනද සත්‍ර ශාකවල ප්‍රාසාංස්ලේෂණයේ සඳහා ප්‍රශස්ත ෂණත්වය වන්නේ දරුවනේ හරිම පැහැදිලි සරලොත්තරයක් සෙල්සි සංශක පහළවත් සෙල්සි සංශක විසි පහත් අත රෂ්ණත්වය තමයි සීත්‍රී ශාකවල ප්‍රභාසංස්ලේෂණය සඳ ප්‍රශස්ත ෂ්ණත්වය විදිී ර අපී භාවිතා කරන්න යොදාගන්නේ එමනං පහළස්නි ප්‍රශ්ණයට උමයමු ස4ෝ ශාවල කකාබන්ඩයෝක්සයිට් ප්‍රතිග්‍රාහකයා කවරුද ාල කාබ ක්යි් ප්‍රතිග්‍රහක කවුරුන්ද කියරන ද මෙතන පිතුරු දෙක් තියෙනවාවනි එකක් තමයි පත්‍රමධ්‍ය සයිලවල සයිල ලාස්මේ තුළදී තන් සයිට සෝලය තුලද C2 ප්‍රතිග්‍රහණය කරනවා PP මගින් පොස්පොයි නෝල් ප ඒවගේම කලාපොකපු සයිලවලදි හරිතලව පංචරය තුළදී නවත C2 ප්‍රතිග්‍රහණය කරනවා කවරුමගින්ද R රිියලෝස් බිස් පොස්පේට මගේ ඒ එන්න ගැම ලියන්න ඕනේ ප මධ සයිවල சைයිටෝසෝලයේදී පත්‍ර මධ්‍ය සයිලවල සයිටසෝලයේදී P පොස්පයි ප මගින්ද එවගේ කලාප කොපු සයිලවල හරිත පචර හරිතලව පංචරයේද R. රිලෝස් බිස් පොස් පේට් මගින්ද CO2 ප්‍රතිග්‍රහණය කරයි. 2 ප්‍රතිග්‍රහණය වේ. එයනුව පත්‍රමධ්‍ය සයිලවලදි P ො සයිලවලදදි Rරුප තමයි CO2 ප්‍රති ග්‍රහකයන් විදිහට ක්‍රියා කරන්නේ දාසේවිනි ප්‍රශ්නය ගලයිකොලේසිය දදි නිපවන අන ගරන කොපමද දැදරනේ ග්ලයි කොලසිය ගැ මෙ මේ කාරණනාටික උබගේ මතගේ තබා ගන්න ගලයිකොලිසිය සිද්ධ වෙන්නේ සයිට සෝලය තුළ බලයිකොලිසිය කියෙන ක්‍රියාාවලයේදී ඒකටවශ්‍ය කරන සියලුම එන්සයිම සයිසෝලය තුළ පවතිනෝ අනු කොක්සිජන් මත රඳදා නොපවතින ක්‍රියාවලියයක් තමයි බ්ලයි කොලිසිය කියන්නේ ඉනිසා ස්වායු නිර්වායු සොසනාකාර දෙකටම බ්ලයි කොලිසිය භාවිතා කරන පුළුවන්. ඒවගේම දරුවනේ බ්ලයි කොලිසියේදී කාබොක්සිල් හරණයක්කෝ කාබොක්සිල් කරනයක් පෙන් න්නේනෑ බ්ලයි කොලිසියේදී කාබන් පරමාණු හයක ග්ලුකෝ සනුවන් කාබන් පරමාණු තුනක පරුවට අනු දෙකක් බවට පත්වීම තමයි වෙන්නේ මේ ක්‍රියාවලයේදී ආරම්භග ප්‍රතික්‍රියා සදහ DP අනු දෙකක් පැෑවෙන මු අසා ද උපස්තර යි රන ්‍රිය ාවලියීමමගින් TPයනු හතරක් නිපද වෙනවා. තොර ශුද්දලාබගේ TPය අනු දෙකයි. එවගේ මේක්‍රියාවලයේ දදි න්නේඩ නු දෙදකුත් නිෂ්පාදනය වෙනවා. ඇද ප්‍රශන ොද ලයිකුල සිද නිපද වන TMTP නු ගරන ොපඳද ඇතම ග್ලයිකුලි යේේදදි ATP අනු හතරක් A අනු හතරක් නිපද වෙනවා. ුද්ධලාබේ ලෙස කියනවන තව පිළිතුරක් අපිට ලියන්න පුළුවන් ශුද්ධලාබේ A අනු දෙකයි ඇත්තගතාව යනු හතරක් නිෂ්පාද නය වෙනවා දෙකක් නෙමි හතරක් නිෂ්පාද මේ වෙනවා ආරමක ප්‍රතික්‍රියාවලට දෙක් වැෑවෙන නිසා ශුද්ධලාබේ විදිර සලගන්න වෙන පයනු දෙකයි එමනම් දා හත්තිනිි ප්‍රශ්නයට යොමුමු නිඩාරියාවන්ගේ දහාකාර දෙක නම් කරන්න දරුවනේ නිඩාරියාවන් ත් සිල්ලෙන්ට රටවන් කියලත් පැණින් දේශය සඳහන් වෙන ජීවින් කාන්්ඩෙ මේ අයට දේ ආකාර දෙකක් තියනවා මේ දේහාකාර දෙක ගැන විශේෂ කාරණනාටිකඋත් කියන්න නඕනේ පලමු දේ ආකාරය තමයි මේ බොහු බා ආකාරය බහබා ආකාරය මේ බහු භාකාරය විශේෂත්ය තමයි මොවුන්ට සිලින්ඩරාකාර දේහ ස්වරූපයක් තමයි තියෙන්නේ බොහෝ වෙලාවට උපස්තරේට ඇඩිලාලයින්නේ වෙන උපස්තරයක් ඒ උපස්තරේට සබන්ධලාඉන්න උපස්ට සම්බන්ධ වෙන්නේ අප මෞ්ක පෘෂ්ටේෙන් මේ අප මෞ්ක පුෘෂ්ටේ ගන මේ පහල තියෙන පෘෂ්ට අප මෞක පෘෂ්ටය අප මෞක පෘෂ්ටයෙන් තමයි සම්බන්ධ වෙන්නේ උපස්තරයට ඔත් ජීවිතයක් තමයි මේ සාමාජිකයව ගත කරන්නේ මෙ අයගේ මොකය ඉහලට එසවිලා තයි තිය ඉෙන් උඩ පපුෂ්ටේ මයි මුක දන්න ලැබෙන්නේ මොකේ වට ග්‍රාහිකා වලයක් හෝ වලයන් කීපයක් දකින්නත් පුළුවන් මොකේ වට ග්‍රාහිකා වලයක්කෝ වලයන් කීපයක් දකින්නත් පුළුවන් මෙ තින ග්‍රාහිකා සරලවන් දිනුවනම් න්න මම අපිට නිරූපණය කරන්න පුළුවන්වෙන්න මොකය මෙතමයි බුහුබා ආකාරය ද අනිත් ආකාරය තමයි මඩුසා ආකාරේ මෙඩු සාකාරය අපි දකිින් ලැබෙනමි දිගාරින් ලද කුඩේක හැඩයක් තමයි ගන්නේ මේ ගොලන්ගේ මේ ධාරය වටේ තමයි ග්‍රාහිකා පිහිටන්නේ ධාරයේදිගේ ග්‍රාහිකා පිහිටනවා මේතියන මව්ක බාහු මුකේ පහල දිශාවට යොමු වෙලා තමයි තියන්නේ මේ තියනනි ග්‍රහහිකා බොහුබාවන් ඔත්්ජීවිතයක් ගතකරද්දිී මඩුසාාවන් නිදැලිවාසීන් විදිර නිදැල්ලේ පිහිනමින් තමයි ජීවත්වවෙෙන්. මේක තමයි මූලික අපිට කියන්න තිනෙන නිධාරියාවන්ගේ දේ ආකාර දෙක නම් කරන තින මම රූපසටහන්කුත් ඇ බට පෙන්වා බොහුබා ආකාරය සහ මෙඩුසා ආකාරය. අපි යොමු එමු දහ අටවෙනි ප්‍රශ්නයට. දරුවුණන අපි දහට වනි ප්‍රශ්නයට යොමු එමු ි පනුවන්ගේ වාසස්ථාන ොනවද දැම පැතිලි පනුවන් කිය අදහස් කන පලටිහෙල්ිත සාමාජිකට ඔබට මේ කරුණු මතකට එනවනම් බලන්න අපි ඇඳල පෙන්න්නන්නම් කීපදිනෙක්ම මම ඔබට මේ එක සාමාජිකයෙක් මතකද තමයි පලනාරයා මෙ නිදරිවාස ටෙල්ේන්ත මාජක ක ෘෂ්ට ෝදරීයව පැතැි දේයක් තියෙන්නේ අක්ෂි ලප දකින්න පුළුවන් මෙතින් අක්ෂිලප අක්ෂිලප තියනවා ප්‍රකාශ සංවේදී ව වූහ විදිහයට බිහිතල නය ක හැකි ග්‍රසනිකාවක් තියනවා මේ ග්‍රසනිකාව අවශ්‍ය වෙලාවට බාහිර පට සරට යමු කර ැවත ශරී ඇතුට ගන්න පුළුවන් එන් සම එකට කියනන්නේේ බිහිතලනය කළ හැකි ග්‍රසනිකාවක් දකින්න පුළුවන් විතරන්න මේ දේහපුරාම පක්ෂ්ම දකින්න පුළුවන් බුරදු ප්‍රක්ෂ්මදර අපිච්ච දෙයක්ින් තමයි දේහ ආවරණය වෙලා ඉන්නේ එම දකින්න පුළුවන් හිසක් පැහැදිලිව නැතත් යම්ප්‍රමාණයක ශීර්ෂණයකුත් පෙන්වනෝ ඒ තමයි එක් එක සාමාජිකෙක් මේ ප්ලනාාරිිය මෙයන් නිදැලිවාසී සාමාජිකේ දැ තෝට මේ පරපෝෂිී සාමාජිකයෝ දෙන්න කුත්තින්නවා එක්කනෙත් තමයි මේ ෆැසිඔලා පැතලි පත්‍රා ර ස්ොභාවයක් තම යිතියන්නේෆැසිෝලා කියල මෙම හඳුන්වන්නේ මෙගේ චුෂකර දක්කිඉන්න පුළුවන් මෞග චුෂකරේ සපූර චුෂකරේ ලෙස මේ චුෂකර රෘදිරේ උරාබීමට තමයි භාවිතාව නිති පරපෝෂී සාමාජක වඋන මේ ගුල හරි මේ පැසිොලා සාමාන්‍ය විවාහරදි අක්මා පතැල්ල කියලත් කියනවා අක්මා පතැල්ල ඒගේ ටේනියය නැත්තම් පටිපණුුව කියල තව සාමාජිකයක්ක වා ඇගෙත් විශේෂත්වය ඇතින මේ හිසක් වගේ විව්හැත්තියවා මේ අපි හඳුන්වන්නේ මුරුදාව කියලා දේහ පටියාකාර සස්වභාවයක යුක්තයි න මේ වගේ පැතලි පටියආකාර ස්වභාවයක් දේහේ තුළ දකින්න පුළුවන් මෙ මේ කොටසට කියැන මේ හිසක් වැනි බියවූහයක් කිසක්න මේ මුුදාව කියලා හඳුන්වන්නේ ඒ එකක තියෙනවා චුෂ කර නතින් චුෂකර හතරක් තියනවා හතර පැත්තේ ව මේ වගේ සාමාජිකයන්තමයි මෙතන ඉන්නේ තේනියා නැත්තක් පටිපණුව තිද මේ අයගේ වාසස්ථාන තමයි දරුවුණ අපෙන් අහන්නේ දැන් කරදිය මිරිදිය සහ තෙතමනයේ සහිත බෞමි පරිසරවල මේ සාමාජිගන් වාසේ කරනවා. කරදය මිරදිය හෝ ත එත භෞමික පරිසරවල වාසය කරන සමහර සසාමාජිකයන් පරපෝෂිතයන් ලෙස ජීවත්වෙන සමාර සසාමාජගයන් පරපෝෂිතයන් විදිරත් ජීවත්ව වෙනවා දකින්න පුළුවෝ එතේමර පැලි පරුවන්ගේ පැටේල්මින් තෙස්ල වාසස්ථාන ගන දේවල්තම අපිට මූලි වශයෙන්ම සාකච්ඡා කරණයට තියෙන්නේ දරුණේ මම ඊලට යොමුවෙන්න කැමති දහ නම විනි ප්‍රශ්නයට නෙමට හෝඩාවන්ගේ දේහ සවොභාවේ කෙබන්න්නුද නෙමට ෝඩාවන්ගේ ඇත්තරම නමට ෝඩාවන්ගේ දේහ ස්ොභාවේ ගත්තුත් මෙ මේ වගේ දේහයක් තියෙන්න්නේ සිහින් දේහයක් තියෙන්න්නේ ක්‍රමයයින් සිහින්වෙලා යන දේහයක් තියෙන පණුවාකාර දේහයක් මොවුන්ගේ දකින්න පුළුව මේ නිමට වඩාවන්ගේ දේහේ ගත්තොත් දේෙ ස්ොභාවය ගත්තොත් විශේෂයෙන්ම මොවුන් ත්‍රී ප්‍රස්තර සාමාජිකයන් ත්‍රී ප්‍රස්තරයි කියන්නේ දේහෙ ප්‍රධාන ජනකිස්තර තුනකින් නිර්මාණය වෙලා තියෙනවා පිටතින් බහිස්්චර්මය ඇතුළතින් අතස්චර්මය ඒ අතර මධ්‍යචර්මය තියෙනවා. දොට බහිෂ්චර්මය මධ්‍ය චර්මය සහ අන්තස් චර්මීන් සමන්විත ්‍රීලස්තර ජීවින් වේ ලත ජීවින් ඒවගේම දරුවනේ මේ ගොලන් වි්‍යාජ සීලෝමික සතුන් කියලා හඳු වන්න පුළුවන් ස සීලෝමයක් නේ තිෙන්නේ වියාජ සීලෝමය මොකද කියලත් ම පැහැදිලි කරන්න මේක ියෙමුකු ව්‍යාජ සීලෝමික සතුන්වේ මොකදද මේ ව්‍යාජ සීලෝමය කියලා කියන්නේ දරුවනේ දැන් සීලෝමයක් කියලා දහස් කරන්නේ මොකද කියල අපි සාකච්චා කරමු මේ තමයි අන්තස්චර්මය අන්තස් චර්මය මගින් ආහාර මාර්ගය ආවරණය කරගෙන ඉන්නේ මේ අන්තස් චාර්මය ඊළඟට අපිට දකින්න පුළුවන් මධ්‍ය චර්මය මේ මධ්‍ය චර්මය මේ තියනෙ මධ්‍ය චර්මය ඊටත් පිටතින් තියෙනවා බහිචර්මය මේ බර්මය ටිි නම් කරගම් බහිස්්චර්මය මෙන්න මධ්‍යචර්මය සහ මේ ඇතුළෙන්ම තියවා අන්තස් චර්මය දවබට පේනවා යිති මේ මධ්‍යචර්මය සහ අන්තස්චර්මය අතර පදේශයක් තියවා මේක තරලයකින් පිරිලතියෙන්න්නේ මේක කුහරයක් මේ කුහරය තරලයකින් පිරිලතියන්නේ මෙ කුහරයට තමයි දරුවුණේ කියන්නේ ව්‍යාජ සීලෝමය කියල සත්‍ය සීලෝමය නමේ ව්‍යාජ සීලෝමය ව්‍යාජ සීලෝමයඒ ව්‍යාජ සීලෝමය පිරිලතියන තර ලට කියන්නේ ව්‍යාජ සීලෝමික තරලේ මේ තර ලේ තමයි ව්‍යාජ සීලෝමික තරලේ වාජ සීලෝමික තරලේ දැන් මොකද සත්‍ය සීලෝමෙන්නි සවියාජ සීලෝමයතව තියන වෙනස දරුවනේ ව්‍යාජ සීලෝමයක් කියන්නේ දේහ කුහරයක් එය ආවරණය වෙලා තියෙන්නේ මධ්‍ය චර්මයෙන් සහ අන්තස් ර්මය අන්තස් චර්මයෙන් සහ මධ්‍ය චර්මයෙන් තමයි මේ ව්‍යාජ සීලෝමයකන කහරය ආවරණය වෙලාති සත්‍ය සීලෝමයක් නම් එක මුළුමනින් මධ්‍ය චර්මයෙන් තමයි ආස්තරනය වෙන්නේ ආවරනය වෙන්නේ සත්‍ය සීලෝමයක් අර්ථදක් වන්නේ මුළමනින්ම මධ්‍ය චර්මයෙන් ආස්තරනය ච්ච තරලේ පිරිච්ච දේක කුහරේ නමුත් මෙතද මධ්‍ය චර්මය නෙම මුළලමින්ම ආස්තරනයේලා නම කුහර තරලයක්ත්තියබ ඇත්ත නමුත් මේ කුහර බාහිරවාාවරණය වෙන්නේ මධ්‍ය චර්මයෙන් අ්‍යන්තර වාාවරණය වෙනි අන්තස්චර්මය එකඒක සැබෑ සත්‍ය සීලෝමයක් නෙම ියාජ ීලෝමික කරල නිසාතම මේ දේ සධාරනයක් පවා ලැබෙන්න්නේ තර ව්‍යාජ සීලෝමික සතුන් කියලා අපිට කියන්න පුළුවන් ඒවගේම මේ ගොලන්ගේ කියන්න ඕනේ මේ ඊළඟ විශේෂත්වය තමයි මේ සාමාජිකයන්ගේ දෙකලබර සිහින්වෙලා යන ස්වභාවයක් තියෙනවා දෙකලවට තැනකොට සිහින්වෙන සිලිින් රාකාර දේහ දරනවා එකත් අනිවාර්රය කියන්න ඕනේ ඒවගේම මේගොලගේ සමිතය ගැන කියන්න ඕනේ කමත කරන්න බෑ දීපාර්ශික සමිතියක් පෙන්න්න එක අපිට කියන්න පුළුව ද පර්ශ්වික සමමිතියක් පෙන්වයි දේහය දෙකෙලවරට යනවිට සිහින්වී යන සිලින්ඩරාකාර දේහයකි දරුව මේ ගොළංග අන්වික්ෂය මටමේදල මහක්ෂිය මටම දක්වා දහ ප්‍රමාණයන් මෝන්ගේ වෙනස් ඉගනේ පියවසට නොපරින මට්ටමේ ජීවින් ගිඳලා පියවසින් දකින පුල ඉතා විශාල ජීවින් දක්වා දේහ ප්‍රමාණය විධාකාරයි අන්විික්ෂීය මට්ටම සිට මහෙක්ෂීය මට්ටම දක්වා දේහ විශාලත්වය ද විශාලත්වය විවිධයි දේ විශාලත්වය විවිධයි.ඒවගේම පැහැදිලි ශීර්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. දේහෙ ක්ඩනය වවිමත් දකින්න ලැබන්නේත් නෑ පැහැදිලි ශීර්ෂණයක් නැත කණ්ඩනයක් නැත දරුණ අපි විසිවිනි ප්‍රශ්නයට යොමුමු නෙමටෝඩාවන්ගේ සොසන ක්‍රියාවලිය කෙබඳුද. දැ නෙමටෝඩාවන්ට විශේෂ සොසනපද්ධතියක් නෑ දරු. රි විශේෂ සොසනාව නෑ එහමන ඒ අයට සිද්ධ වෙනවා ගේ වාවිහුවෝමාරු ක්‍රියාවලිය සිදු කර ගන්න තමන්ගේ දේහාවරණය හරහා සරල විසරණය මගේ අපිට ඒක තමයි ලියන්නතිී විශේෂ ස්වසනවව්හ නොමැති බැවින් දේහාවරණය හරහා සිදුවන සරල විසරණය මගින් වායුහුවමාරුව සිදුකර ගනි විශේෂ සොසනවිිය්හ නොමැති බැවි දේහාාවරණය හරහා සිදුවන සරල විසරණය මගින් තමයි මේ වායහුවමාරුව සිදු කරගන්නේ. ඒ තමයි නමට ෝඩාවන්ගේ සොසන ක්‍රියාවලිය ස්ොභාවය අප එ විසි එක්වනි ප්‍රශ්නයට යොමුම දරුව අප විසි එක්විනි ප්‍රශ්නයට යොම විසි එක් නෛටරජන් මගේ ශාකදේෙහි තෝට කෘත්්‍යයන් මොනවද. නෛට්‍රජන් මගේ සාක දෙහි ටොන කෘත්්‍යයන් ගණනාවක් තියෙනවා ඔක්කොම ලියමු එක ප්‍රෝටීනවල සංගටකයක් විදිර ක්‍රා කරනවා පෝටීනවල සංගටකයක් ලෙස ්‍රටීනවල සංගටකයක් විදිහයට ක්‍රියා කරනු ප්‍රෝටීනවල සංගටකයක් විෙනව කිය දරුණ න ඇමයිනු අම්ල වල සඟගටකැක් වෙඩි පේට කලි ඉනිස ඇයිනු අම්මව සංගටයක්ක් ල එමයිනු අම්ලවල සංගටකයක් ලෙස ක්‍රියා කරනු දැන් අපි දන්නවා සමහර ප්‍රෝටීනවර්ග එන්සයිම ලෙසත් ක්‍රියා කරනවාන්. එනිසා එම ප්‍රෝටීනවල සංගට කයක්න නයිටයන් එකන එන්සයි මොලත් සංගට කැක්විදිර ක්‍රියා කරනවා. මේවා විශේෂයෙන් පාඩන් කරන්න ඕනේ ගලපාගරන්න පුළුවන්. එන්සයිමවල සංගටකයක් ලෙස ක්‍රියා කරයි එසයිමල සංගට කැක් විදිර ක්‍රියා කර නවක්ලෝ ටයිඩබල සංගට කැක්ල දිීර ක්‍රියාරන නවලියෝටයිඩබල සංගට කෑයක් ලිස ක්‍රියා කරනු නවක්ලියෝටයිඩවල සංගට කෑයක්ක් ලිස ක්‍රියා කරනු ඒමන් දරවුව නි්‍යෂ්ිකාම්ල වල සංගට කෑයක් ලස ක්‍රියා කකිරීම පුදුමයක් නෙම.

රි ත්‍රදවල සංගටකයක් ලෙස ක්‍රියා කරනු ඒවගේම සහ එන්සයිමෝල සංගටකයක් විදිරත් ක්‍රියා කරනු සහ එන්සයිමවල සහ එන්සයිමෝල සංගට කක් ලෙස ක්‍රියා කරනවා හමි ේදව ම ට මගගේ සාකදෙ ටන කෘතියන් කෘතියන් හත්ක් අප කිව. ප්‍රටීන වල සංගට කැක් විදි ක්‍රියාරනවා ඒළඟට මයිනු අම්ල සංගටගැක් ලෙස ක්‍රා කරනවා ඉන්සයි මොල සංගට කෑයක් ලෙස ක්‍රියා කරනවා නිවුපලියෝ ටයිදවල සංගට කැයක් ලසක්‍රා කරන යන් නිේෂ්ටි කම්මවල සංගට කෙක් ලෙස ක්‍රිය කරනවා හරිතත් ප්‍රදවල සංගට කයක් ලිස ක්‍රිය කරනවා සාවසාන් වශයෙන්. සහ එන්සයිමවල සඟටගයක් ලෙස ක්‍රා කරන ඒ කෘත්යන් ගණනාවක් නයිට්‍රරජන් මගින් ශාකදේහෙ තුළ ඉටවනවා අපි විසි දෙවනි ප්‍රශ්නයට යමම විසි දෙවන ප්‍රශ්නය. නයිට්‍රජන් ඕනවීමෙන් ශාකදේහේ ඇතිවන ඌනතා ලක්ෂණ මොනවාද ඌනතා ලක්ෂණ එකත් තමයි උග්‍ර හරිතක්ෂයක් ඇති වෙන විශේෂයම වියපත් පත්‍ර වලගැ පරිනත පත්‍රවල උග්‍ර හරිතක්ෂය ඇති වෙන වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය හරික්ෂේද සිද්වෙන හරිත වර්ණය පත්‍රයෙන් ටිකටික ඉවත්වෙල මේ පත්‍රය කහදුමුරු පාට හැරෙන එක. එනිසා වියපත්ත්‍රවල උග්‍ර හරිතක්ෂය ඇති වෙන ඒවගේම කරුර්ධනයක් සිද්ධෙන ගැන ශකවල වර්ධනය උස අඩුවීමක් සිද්ධ වෙන. කුරු වර්ධනයක් පිට දකින්න පුළුවන් කුරුවර්ධනය. තමයි යිටරජ ඕනවීම සාක දේ ඇතිවන ප්‍රධාන උන්නතා ලක්ෂණ නොවද කුරුුවර්ධනයසාහ වියපත්පත්‍රවල උග්‍ර හරිතක්ෂයේ වියපත් පත්‍රවල උග්‍ර හරිතක්ෂය අපි එහෙමන යමූ විසි තුන්වෙනි ප්‍රශ්නයට හරිම පහසු ප්‍රශ්නයක් ශාකදේහයට නයිට්‍රජන් අවශෝෂණය වන ආකාර මොනවාද ප්‍රධාන ආකාර දෙකයි එකක් නයි්‍රේට් විදිහයට අපි වචන නුත්ලියෙන සංකේතයක් යොදමු නයිට්‍රේට් විදිට අවශෝෂණය වෙනවා අයලම ඒ වගේ ඇමෝනියම් අයන දිටත් අවශෝෂණය වෙනවා ඇමෝනම් අයන ලස මෝනිය අයන දිහට එම ශාක දේහට නයිටජනවශෝෂණය වන කාර දෙකයි නේ අයනසා ඇමෝනියම් අයන විදිහටයි අවශෝෂණය ව අපි විසි හතරවෙනි ප්‍රශ්නයට දැන් යොමුයෙමු දරුණේ විසි හතරන ප්‍රශ්නයට ය එන්නේ එඉතිලින් ගගේ ටවුවන කෘති්‍යය ො එතිින්ම් කියන්නේ ශ්‍රකවර්ග යාම ද්‍රව්‍යව වලික් එති ඇතිලින් වලින් කරන්න මුලින්ම දේතමයි බොහෝ පලවර්ග ඉදීම දිරිගන්න වන ගොඩක් ගෙඩිවර්ග ඉෙන්නේ උදවන්න ඇතිලි එක දිරිගැන්වීම කරන්න ඇතිලින් වලින් බට එක ලියන්න පුුවන් බොහෝ පලවර්ග ඉදීම දිරිගන්වයි. බහ පලවර්ග ඉදීම දිරිගන්වනෝ එකක් ඒවගේ පත්‍ර චේදනය දිරිගන් වනෝ පත්‍රවල චේදනය දිරිගන්වනෝ පත්‍රවල චේදනය දිරිගන්වනෝ ඒවගේම බෘධතාවේ වේගවත් කරන බෘද්ධතාවක කියෑන්නේ ශාකයක් වෛසරයන එක වේගවත් කරන බෘදධතාවේ වේගවත් කරනු එවගේ මුල් සහ මූලකේශවල වර්ධනය දිරිගන් වනෝ මුල් සහ මූලකේශවල වර්ධනය දිරිගන්වනෝ මුල් සහ මූලකේෂවල වර්ධනය දිරිගන්න වනෝ එවගේ මේ අන්නාසිකුලයේ ශාකවල පුෂ්ප පිපීම් පුෂ්පී කරණය දිරිගන්න නවා. අන්නාසි කුලේ ශාකවල පුෂ්පිපී නත්තං පුෂ්පිරණය දිරිගන්නවන්න පුළුව ස්කලේ ශාකල පුෂ්පි කරය දිරිිගන්න නො ඇත්තම පේණය කරන කියලා කියන්න පුළුවක් එතුට පේරණය කිරීම කියල ව්වත් වැරද්දන්නේ පේරණය කරයි මේ පුෂ්පීකරණය කියන්නේ විනාචනකින් කියරනණ දරුණේ මල් හට ගැනීම කියලා කිව්වත් වැරද්දක් නෑ එතු අන්නස්කලේ ශාකල පුෂ්පිකර ැත මල් හට ැීම දිරිගන්නන තම් පේරණය කරනවා මීට අමතරව බීජ පැලවල තිත්ව ප්‍රතිචාර දිරිගන්මනෝ ීජ පැළවල ත්‍රිත්ව ප්‍රතිචාර දිරිගන්ුවයි බීජ පැළවල තිත්ව ප්‍රතිචාර දිරිගන්වනෝ දැමේ ත්‍රිත්ව ප්‍රතිචාර කියන මනටද තිත්ව ප්‍රතිචාර කියල අදහස් කරන්නේ එකත් තමයි පාර්ශ්වික වර්ධනය දිරිගන්වනෝ ඉන තිරස්වර්ධනය දිරිගන්වනෝ කඳදික්වීම නිශේධනය කරන. දරුවන තිළින් වලට අදාලා අප කෘති්‍යයන් හයක් ගැන කිව් බල මේ පළවෙනි කෘත්තිය බොහෝ පලවර්ග ඉදීම දිරිගන්නවවා. බොහ පලවර්ග දීම දිරිගන්න නවා. ඒවගේම දෙවැනි කෘත්තිය තමයි පත්‍රවල චේදනය පත්‍ර චේදනයේ දිරිගන්වනෝ. වෘරධතාවේ වේගවත් කරනවා කැන තුන්වෙෙනනි කෘත්තිය ෘරුධතාවේ වේගවත් කරනවා. ඒ විතරන්න මේ මුල් සහ මූලකේෂ වර්ධනය දිරිගන්න වන. හතරවෙනි කෘත්තේ මුල් සහ මූලකේෂ වර්ධනය දිරිගන්නවා කෘත දමයි මේ අන්නාසිකුලයේ ශාකවල මල් හටගැනීම ඇතැම් පුෂ්පී කරණය ප්‍රේරණය කරන දිරිගන්වනවා හයිවිනි කෘත්තය බීජ පැලවල ප්‍රිත්ව ප්‍රතිචාර දිරිගන්නවවා මනදේ ප්‍රතිචාරතුන පර්ශික වර්ධනය දිරිගැන්වීම තිරස්වර්ධනය දිරිගැන්වීම සහ කඳ දික්වීම නිශේදනය කරනවා කඳ දික්වීම නිශේදනය කරනවා. යනුව එතිලින් මගින්ගේෙ න කෘතයන් සයල්ල අපි සාකච්චා කරලති. අපි විසි පස්්නනි ප්‍රශ්නයට දැ. යොමුයමු පුෂ්පේක හමුවන පත්‍ර වල හතර නම් කරන්න දරුවේ පුෂ්පේක හමුවන පත්‍රවල හතරක් තියෙනවා. මනිය මුකුටය පූමාන්ගේ ජායාන්ග මනිය මුකුටය පූමාන්ගේ ජායාන්ගය දැත්තට මෙතනින් මේ මනිය සහ මුොකුටේ කියන්නේ වන්ද පත්‍ර කියලපි සලකන්නේ දඒ ප්‍රජණ ක්‍රියාවලට දායකවෙන්නේ නැහැ මනිය නිර්මාණය වෙන මනිපත්‍රවලින් දළපත්‍ර වලි නිර්මාණය වනි මුකුට ත පුෂ්පය හමුවන ප්‍රධානපත්‍රවල හතර තමයි මනිය මුකුටය පූමාන්ගේ ජායන්ගේ ඒ බවෝබ මතක තබාගත යුතුයි. එහමනං ආදරණය දරුවනේ ප්‍රශ්නපත්‍ර දොලහා ප්‍රශ්නපත්‍රයේ පළමු ප්‍රශ්න විසි පහ අපි සාකච්ඡා කල අවසන් වෙනෝ. මීළඟට අපි මෙහි දෙවන කොටස සමඟ එකතුවීමටයි සූදානම් වෙන්නේ. එමනක් එතෙක් කඔබට සුභ දවසන්.